ඉතින් සුබ දවසක් හැමෝටම අද වීඩියෝ එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ async processing පිළිබඳවයි ඉතින් එහෙනම් අපි වීඩියෝ එක කියලා බලමු මේ async processing කියලා කියන්නේ මොකද්ද ඒ වගේම කොයි වගේ තැන් වලද අපිට මේ async processing කියන එක පාවිච්චි කරන්න පුළුවන් කියලා මේ async processing කියන එක ගැන සාකච්ඡා කරන්න කලින් අපි සරල එක්සැම්පල් එකක් බලමු. ඉතින් මේ එක්සැම්පල් එකේ සිස්ටම් එකක් තියෙනවා. මේ සිස්ටම් එකට අපි කියමු සිස්ටම් A කියලා. ඉතින් මේ සිස්ටම් A එකේ ෆන්ක්ෂනාලිටි එකක් තියෙනවා user registration කියලා. ඉතින් මෙතනදී වෙන්නේ users ලව register කරන එක. ඉතින් මේ user register කරන ෆන්ක්ෂන් එකේ අපි ගමු sub functionalities එකක් තියෙනවා. එකක් තමයි userට welcome email එකක් යවන්න ඕනේ. ඊට අමතරව system admin ට notification email එකක් යවන්න ඕනේ කියන functionalities එක. ඉතින් අපි මේකට අදාළ කෝඩ් එක දිහා බලමු. ඉතින් මම මෙතනදී ෆන්ක්ෂන් එකක් ලියලා තියෙනවා post registration කියලා. ඉතින් මේ ෆන්ක්ෂන් එක මම execute කරන්න බලාපොරොත්තු වෙන්නේ user එකට register වුණාට පස්සේ. ඉතින් මේ ෆන්ක්ෂන් එකේ අපි හිතමු යම් steps ටිකක් කලින් තියෙනවා. එක් තැනකදී අපි send user welcome email කියන ෆන්ක්ෂන් එක call කරනවා. මේ ෆන්ක්ෂන් එක call කරනකොට තමයි user welcome email එක generate වෙන්නේ කියලා අපි හිතමු. ඒ වගේමයි admin user notification එක නැත්නම් system admin ට user කෙනෙක් register වුණා කියන notification එක fire වෙන්නේ send admin user registration email කියන function එක හරහා කියලා අපි හිතමු. ඊට පස්සේ මේ function එකේ තව පල්ලෙහාට තව execution කිහිපයක් තියෙනවා කියලා අපි ඉඳලා සලකමු. මෙන්න මේ function එක base කරලා අපි asynchronous processing කියලා කියන්නේ මොකද්ද? ඒ වගේම synchronous processing කියලා කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව පැහැදිලි කරගන්න try එකක් දෙමු. asynchronous එකට එන්න කලින් අපි ඉස්සෙල්ල බලමු මොකද්ද මේ synchronous processing කියලා කියන්නේ. දැන් මම ඔයගොල්ලන්ට කලින් explain කරපු use case එකට අදාළව scenario එකට අදාළව මම මෙතනදී sequence diagram එකක් ඇඳලා තියෙනවා. ඉතින් මෙතනදී post registration function එක call වෙනවා. ඉතින් මේ function එකේ මේ function එකෙන් send user welcome කියන function එක call වෙනවා. ඊට පස්සේ මේ send user welcome email කියන function එක execute වෙලා ඉවර වෙනකන් මේ function එක බලන් ඉන්නවා send admin user notification එක send කරන්න. ඒතර admin user ගේ notification එක send වෙන්නේ user welcome එකේ. එහෙම නැත්තම් send user welcome email කියන function එක execute වුණාට පස්සේ එතකම් මේ function එක මොකද වෙන්නේ? waiting වෙනවා. ඒ කියන්නේ මේ email එක සම්පූර්ණයෙන් send වෙලා ඉවර වෙනකන් අපි ඊළඟ execution එක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ අවස්ථාවේදී අපිට බලා ගන්න පුළුවන් එක වෙලාවකදී එක වැඩයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඉතින් ඊට පස්සේ ගත්තොත් send admin user registration email එක send වෙලා ඉවර වෙනකන් function එක එතනින් පල්ලෙහාට තියෙන කිසිම step එකක් execute වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ එක process එකක් එක වෙලාවේ පමණක් සිද්ධ වෙන processing එකකට අපිට කියන්න පුළුවන් synchronous processing එකක් කියලා. ඉතින් අපි මේ example එකෙන් බලමු කොහොමද අපි asynchronous විදිහට process කරගන්නේ කියලා. ඉතින් මේ example එකම අපි asynchronous processing එකකට අරන් ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් send user welcome email කියන function එකත් අපිට බලා ගන්න පුළුවන් send user welcome email කියන function එක execute වෙලා ඉවර වෙන කලින් send admin user registration email කියන function එක trigger වෙනවා. එහෙම නැත්නම් ඒ function එක call වෙනවා. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් notification කියන module එකේ එහෙම නැත්නම් notification කියන class එකේ එහෙම නැත්නම් notification කියන subsystem එකේ threads දෙකක් initialize වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ processing එකේදී send user welcome email කියන function එකේ completion එක එහෙම නැත්නම් ඒකේ finish එක ඊළඟ function එකට අදාළ වෙන්නේ නැහැ. ඒ function එක start වෙන්න අර function එක කොහොමද execute වෙන්නේ ඒක සම්පූර්ණ execute වුණාද නැද්ද කියන එක මෙතනදී අදාළ වෙන්නේ නැහැ. අර function එකත් අපිට බලා ගන්න පුළුවන් execute වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී waiting එකක් අපිට බලා ගන්න ලැබෙන්නේ නැහැ. some functions දෙකම එකම වෙලාවෙදී trigger වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී processes දෙකක් එකම වෙලාවේ වැඩ කිහිපයක් මේ වගේ asynchronous එකකදී අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන් ගත්තොත් යම් function එක response එකක් මත පදනම් නොවි execution එක continue වෙනවා නම් අපිට මේක asynchronous processing එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේක අපිට තවත් සරලව සඳහන් කරොත් එහෙම අපිට asynchronous processing එකක් කියලා කියන්නේ එකම වෙලාවේ වැඩ කිහිපයක් සිද්ධ වෙන එහෙම නැත්නම් multi-threaded application එකක් asynchronous operation එකක් විදිහට අපිට දක්වන්න පුළුවන්. asynchronous processing එකේ use වෙන තව example එකක් අපි බලමු. මම මේක අවස්ථාව කරගන්න ඕගොල්ලන්ට event driven architecture එක explain කරන්න. ඉතින් මේ event driven architecture එක කියලා කියන්නේ asynchronous processing එකට හොඳම උදාහරණයක්. ඉතින් මෙතනදී event එකක්. දැන් අපි ගත්තොත් කලින් example එක. දැන් කලින් example එක send user welcome email එකේදී අපි trigger කරන event එකක්. user email එක send කරන්න කියලා event එකක් trigger කරනවා. ඒ වගේම admin user email එක
සෙන් කරන්න කියලා ඉවෙන්ට් එකක් ට්‍රිගර් කරනවා. හරියට නිකන් notification එකක් සෙන් කරා වගේ. ඉතින් මෙතනදී කරන්නේ ඒ ඉවෙන්ට් එක ට්‍රිගර් කරනකොට ඉවෙන්ට් එකට ලිසන් කරන කෙනෙක් ඉන්නවා කොහේ හරි. එයා ඒක ලිසන් කරලා එයා ඒකට අදාළ process එක කරගෙන යනවා. ඉතින් මෙතනදී admin user registration එකට වෙනම event listener කෙනෙක් ඉන්නවා. ඉතින් එහෙම නැත්නම් අර event listener වෙන්න පුළුවන්. එයා වෙනම thread එකක් spawn කරලා ඒ process එක සිද්ධ කරනවා වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී තියෙන වාසිය තමයි අපේ main thread එකට අපේ main thread එකට එහෙම නැත්නම් අපි මේ function එක call කරපු තැනට අර events වල execution එක අදාළ වෙන්නේ නැහැ. ඒ events වල execution එක කොහොමද වෙන්නේ? complete වුණාද නැද්ද? एक मोन विधि कंप्लीट उन्े की कंप्लीट उन्े की अतर मेन थ्रेड फंक्शनलिटी अदाल थिंग मे विधि तम इवेंट ड्रिवन आर्किटेक्चर पर्फॉम कराने बल मुका इवेंट ड्रिवन आर्किटेक्चर के लिए मेतन इवेंट ड्रिवन आर्किटेक्चर के अभी बल प्रधान अवस्था इवेंट प्रोडक्शन इवेंट डिटेक्शन इवे इवेंट रियाक्शन थिंग इवेंट प्रोडक्शन के इवेंट एमिशन को इवेंट एमिट करें इवेंट डिटेक्शन एमिट कर इवेंट डिटेक्ट करके उदाहरण खाली मेतन सेंड यूज़र वेलकम ईमेल के इवेंट कॉल करना पोस्ट रजिस्ट्रेशन फंक्शन मेतन इवेंट प्रोडक्शन नोटिफिकेशन मॉड्यूल लिसन कर लेकिन डिटेक्ट करके डिटेक्ट करके इवेंट फायर होना इवेंट अदाल प्रोसेस सिद्ध करके मेतन प्रोसेस यूसर फंक्शन यूसर मॉड्यूल लगे सेंड यूसर वेलकम ईमेल की इवेंट का ट्रिगर कराना इवेंट डिटेक्ट करके इवेंट इकट आदाल प्रोसेसिंग सिद्ध करने के ईमेल का डिस्पैच करने का हर थिंग इवेंट ड्रिवन आर्किटेक्चर मे एग्जांपल मैं डायग्राम अंदाला इवेंट ड्रिवन आर्किटेक्चर एक्सप्लेन कराना मेतन पंपेन सिस्टम बी सिस्टम ए कीला सिस्टम देख में अभिगम इवेंट एमिट करने सिस्टम सल्ट उदाहरण विधि है इवेंट्स वर्ग कुड़ाक तीन पुला एग्जांपल के साथ करावे यूजर ईमेल का क्या वाने के इवेंट का कुछ एडमिन ईमेल क्या वाने तब इवेंट का कुछ तीन पुला इधर मैं यहाँ कार्य सिस्टम बी सह सिस्टम ए किला सिस्टम देखा तीनों दे मैं सिस्टम देखा विविधाकारी इवेंट्स एमिट करना इधर मैं इवेंट्स अतर में गप तो गिहिल्ला बैठे इवेंट पूल लेकर कलेक्ट ना इवेंट पूल लेकर मेसेज क्यू की लतकी थी मे मेसेज क्यू विविध चैनल मे चैनल तीन पुला एक टाइप दाल इवेंट सेट एक चैनल तीन पुला एक विविधाकार ग्रूप तीन पुला समार विट एक स्क्रीम एक सब कैटगरी इकट दाल इवेंट सेट एक चैनल तीन पुला आदि वर्ष इवेंट चैनल एक विधि ऑर्गनाइजर तीन पुला इटा तरह अभी मे दुन पे अभी बलागन पुला इवेंट सब्सक्राइबर्स इवेंट सब्सक्राइबर्स यानी यम किसी के इवेंट का एमिट कराना अभी इतम अभी का मेतन इवेंट टाइप एक्स की मे सिस्टम बी की ना इवेंट टाइप एक्स की ट्रिगर कर इतक मे अभी सब्सक्राइबर्स इन पुला इवेंट टाइप एक्स की लिसन करना एक मैं पूल इवेंट का इवेंट मे मेसेज पूल पिक करें टापिक सब्सक्राइबर के अभी खाली उदाहरण हटियट इमेल सेंड करा सिस्टम एक इवेंट पूल मेसेज इवेंट इवेंट कंस्यूम करो अपे सब्सक्राइबर्स लगे लिस्ट के इन पुलवाग नव इन पुलवाग नम इवेंट कंस्यूम कर इवेंट डिटेक्ट कर सह इवेंट रियाक्ट कर अब हाँ पुलवा सब्सक्राइब मेतन तीन वासीतम माइक्रो सर्विसेस बेस्ड आर्किटेक्चर एक मे आर्किटेक्चर के गुड़ा कंबाई मेतन सिस्टम इवेंट एमिट कर एक माइक्रो सर्विस मे इवेंट कंस्यूम कर माइक्रो सर्विस मेतन वेदगा मेसेज का एमिट करना इवेंट का एमिट करो एक मेसेज पूल इवे मे मेसेज इवेंट तब सर्विस कंस्यूम कर लागे प्रोसेस सिद्ध करके आना थिंग मेक मेतन प्रधान वाषय सिद्धवेन थिंग अभी का मे इवेंट मे मेसेज प्रधान अट्रिब्यूट्स की हिपे आगती नो मे इवेंट नेम में आगती नो थिंग अब अदूंग सामान्यंगे मे विधि तम दाखवाने मे सरल उदाहरण यूजर डॉट वेलकम डॉट नोटिफिकेशन इतना मे यूजर की मेन इवेंट स्ट्रीम के वेलकम की सब स्ट्रीम के नोटिफिकेशन की इवेंट इवे चैनल के अब चैनल तीन पुल की हिपैक मैं खाली कथा कर चैनल के लगे इवे इवेंट एक्त मेसेज टाइम स्टांप तीन को मे इवेंट मीट कर रही कोवे इवेंट पूल वेटे
කියන එක පිළිබඳව ටයිම් ස්ටැම්ප් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඉවෙන්ට් එකට පේලෝඩ් එකක් තියෙන පුළුවන්. ඒක ඇත්තටම ඔප්ෂනල්. සමහරට තියෙන පුළුවන්, සමහර නැති වෙන්න පුළුවන්. සැම්පල් ඩේටා එකක් මේකෙදී අපිට බලා ගන්න පුළුවන්. අපිට පුළුවන් නම් මේ ඉවෙන්ට් ඩ්‍රිවන් ආකිටෙක්චර් එක විදිහට අපේ සිස්ටම් එක බිල්ඩ් අප් කරගන්න අපිට ගොඩක් වාසි වලට යන්න පුළුවන්. ඔගොල්ලන්ට මෙතනදී පේනවා ඉවෙන්ට් එකක් ට්‍රිගර් කරන්න එක සිස්ටම් එකක්, ඒ වගේම ඒ ඉවෙන්ට් එක කන්සියුම් කරන්න තව සිස්ටම් එකක්. ඉතින් තව සිස්ටම් එකක් මේක කන්සියුම් කරලා ප්‍රොසෙස් කරනවා අනිවාර්යෙන්ම එක තව ත්‍රෙඩ් එකක්. ඒ කියන්නේ මේන් සිස්ටම් එකට ඒ ප්‍රොසෙස් එකේ කිසිම ලෝඩ් එකක් නැහැ. ඒක වෙනම සබ් සිස්ටම් එකක් හරහා තමයි එක්සිකියුට් වෙන්නේ. ඉතින් මීට අමතරව ඔයගොල්ලෝ දැනගන්න ඕන තව දෙයක් තමයි මේ ඉවෙන්ට් ඩ්‍රිවන් ආකිටෙක්චර් එක අපිට එක ඇප්ලිකේෂන් එකක් ඇතුළෙන් බිල්ඩ් අප් කරගන්න පුළුවන් මල්ටි ත්‍රෙඩඩ් විදිහට. ඉතින් එතරම්දී අලුත් ත්‍රෙඩ් එකක් ස්පෝන් වෙලා නැත්නම් අලුත් ඇප්ලිකේෂන් එක්සිකියුෂන් එකක් තමයි ඒ අලුත් ත්‍රෙඩ් එක නැත්නම් ඒ ඉවෙන්ට් එක ප්‍රොසෙස් කරන්න පටන් ගන්න. ඉතින් එතනදිත් අපිට යම් කිසි වාසියක් තියෙනවා මේන් ත්‍රෙඩ් එකට, එහෙම නැත්නම් කරන්ට් එක්සිකියුෂන් එකට. අර එක්සිකියුෂන් එකේ ලෝඩ් එක බලපාන්නේ නැහැ. මොකද අපිට සමහරවිට සමහර එක්සිකියුෂන්ස් තියෙනවා ඉක්මනට කරගන්න ඕනේ, සමහර වෙබ් එක්සිකියුෂන්ස් තියෙනවා වෙබ් ටයිම් අවුට් එක වෙන්න කලින් ෆ්‍රන්ට් එන්ඩ් එකට සර්ව් කරන්න ඕන එක. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අපිට ඉවෙන්ට් ඩ්‍රිවන් ආකිටෙක්චර් එක පාවිච්චි කරන්න පුළුවන්. සමහර අවස්ථා තියෙන වගේ අපිට ඉවෙන්ට් එක කැප්චර් කරගෙන වෙන ත්‍රෙඩ් එකකින් ප්‍රොසෙස් කරන්න පටන් අරගෙන අපිට පුළුවන් මේන් ත්‍රෙඩ් එක ඉක්මනට ප්‍රොසෙස් කරලා ඉවර කරලා ෆ්‍රොන්ට් එන්ඩ් එකට ඒක ලබා දෙන්න. ඉතින් මෙතනදී තවත් වැදගත් කාරණාවක් තියෙනවා. මේ විදිහේ ඇසින්ක්‍රොනස් ප්‍රොසෙසින් එකකට පාවිච්චි කරන්න පුළුවන් ෆන්ක්ෂන්ස් කිහිපයක් විතර දෙන්න. උදාහරණයක් විදිහට මෙතන send user email කියන ෆන්ක්ෂන් එකේ අවුට්පුට් එක ඊට පහලින් තිබෙන ෆන්ක්ෂනාලිටි එකට බලපෑමක් නැහැ. උදාහරණයක් විදිහට අපි තිබු පල්ලෙහා තියෙනවා මොකක් කරලා ලොජික් එක, ඒ ලොජික් එක බේස් වෙන්නේ අර ඊමේල් එක සෙන්ඩ් වුණාද නැද්ද කියන එක මතකද බෑ. එහෙමනොත් සෙන්ඩ් යූසර් වෙල්කම් ඊමේල් කියන ෆන්ක්ෂන් එක ඉවෙන්ට් ඩ්‍රිවන් ආකිටෙක්චර් එකට අනුව ඉම්ප්ලිමන්ට් කරන්න. මොකද ඒක ප්‍රොසෙස් වෙන්නේ වෙනම ත්‍රෙඩ් එකකින්. මේ ත්‍රෙඩ් එකට කිසිම දැනුවත් වීමක් නැහැ ඒක වුණාද නැද්ද කියන එක පිළිබඳ. ඒ වගේ එකක් ඉවෙන්ට් ඩ්‍රිවන් ආකිටෙක්චර් එකට යවන්න සුදුසු වෙන්නේ නැහැ. රයිට්. අපි එහෙනම් බලමු මේ ඉවෙන්ට් ඩ්‍රිවන් ආකිටෙක්චර් එකේ තියෙන වාසි මොනවද කියලා. ඉතින් පළවෙනි කාරණේ තමයි හයිලි අවේලබිලිටි එකක් අපිට ලබා ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පේනවා දැන් මේ ඉවෙන්ට් ඩ්‍රිවන් ආකිටෙක්චර් එකට අනුව අපි ඇප්ලිකේෂන් එකක් ඩිසයින් කරාම අපිට පුළුවන් මේ පර්ටිකියුලර් ඉවෙන්ට් සෙට් එකකට වෙනම සබ් මයික්‍රෝ සර්විස් එකක් ඉන්ට්‍රොඩියුස් කරන්න. එතකොට දැන් මේන් ත්‍රෙඩ් එක ඇත්තටම ගත්තොත් මේන් ත්‍රෙඩ් එකෙන් ගොඩක් සබ් ප්‍රොසෙසර්ස් අපි ඉවෙන්ට්ස් වලට අරගෙන ඒව වෙන වෙන සබ් මයික්‍රෝ සිස්ටම්ස් හරහා තමයි ප්‍රොසෙස් කරන්නේ. ඉතින් එතකොට අපිට පුළුවන් ඒ සබ් මයික්‍රෝ සිස්ටම්ස්, ඒ මයික්‍රෝ සිස්ටම් ඉවෙන්ට්ස් ප්‍රොසෙස් වෙනකොට තියෙන ලෝඩ් එකත් එක්ක අපිට පුළුවන් ඔටෝ ස්කේල් කරන්න, අපිට පුළුවන් ඒවට ලෝඩ් බැලන්ස් කරන්න, අපිට පුළුවන් ඒව විදිහට ඔටෝ ස්කේල් කරලා ඔප්ටිමයිස් කරලා ඒ ප්‍රොසෙසින් හොඳට තියාගන්න. ඉතින් එතනදී අපිට ලොකු වාසියක් වෙනවා හයි අවේලබල් සිස්ටම් එකක් බිල්ඩ් අප් කරගන්න. හයිලි රිසෝර්සස් වැය වෙන ප්‍රොසෙසර්ස් අපිට පුළුවන් මේ විදිහේ ඉවෙන්ට් ඩ්‍රිවන් ආකිටෙක්චර් එකකට ගෙනල්ලා වෙනම බැක්එන්ඩ් සර්වර් එක ප්‍රොසෙස් කරන්න. ඉතින් අපිට ඒකෙන් මේන් ත්‍රෙඩ් එක නැත්නම් මේන් සර්වර් එකට එන ලෝඩ් එක අපිට ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක අපිට යන්න පුළුවන් highly available system එකකට. ඉතින් ඊට අමතරව මම දැන් කතා කරා high performance high scalability. අපිට හොඳ scalability එකකට යන්න පුළුවන් මේ විදිහ event driven architecture එකට අනුව implement කරාම. මොකද අපිට සමහර events වලට විතරක් හොඳ CPU එකකට නැත්නම් ටිකක් වැඩි CPU capabilities වලට වැඩි resources තියෙන system අවශ්‍ය වෙන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් අවශ්‍ය විදිහට අවශ්‍යතාවයේ පරිදි අපේ සිස්ටම් ස්කේල් කරගන්න. ඉතින් ඒ වගේමයි අපිට අවස්ථාව සැලසෙනවා පාර්ෂල් ඩිප්ලොයිමන්ට්ස් කරන්න. දැන් අපි මොකක් හරි ෆීචර් එකක් ඩෙවලොප් කරන්න එක ඉවෙන්ට් ප්‍රොසෙසින් එක අදාළව විතරයි නම් ඉතින් අපිට පුළුවන් ඒ ඉවෙන්ට් එක ලිසන් කරන මයික්‍රෝ සර්විස් එක විතරක් ඩිප්ලොයි කරන්න. මේ වගේ එකක් ඇත්තටම ගොඩක් හෙල්ප්ෆුල්. මොකද සිස්ටම් එකේ ඩවුන් ටයිම් එකක් නැතුව අපිට පුළුවන් පර්ටිකියුලර් කොම්පොනන්ට් එකක් විතරක් ඩිප්ලොයි කරන්න. ඉතින් මේ පාර්ෂල් ඩිප්ලොයිමන්ට් කියන එක ඇත්තම ගත්තොත් සොෆ්ට් ටෙක් කම්පැනි කරන ලොකු සහනයක්. ඒ වගේම හයිලි ඩීකබල්. ඉතින් මේ ඩීකබල් කියලා කියන්නේ කපල් කරලා නැහැ එක සිස්ටම් ඔක්කොම එකට නෙමෙයි වැඩ කරන්නේ. සිස්ටම් එකේ හැම කම්පොනන්ට් එකක්ම එකට කපල් වෙලා නෙමෙයි වැඩ කරන්නේ, වෙන වෙනම වැඩ කරන්නේ. මේ වෙන වෙනම වැඩ කරනකොට අර මම කලින් කිව්ව වාසිටිකමයි සැලසෙන්නේ. ස්කේල් කරන්න පුළුවන්, ඒ වගේම ඩිප්ලොයි කරන්න පුළුවන්. ඒ වගේමයි මේක ගොඩක් හයිලි ඩීකපල් වෙලා තියෙද්දි මේක මැනේජ් කරගන්න අලුතෙන් ෆීචර්ස් ඇඩ් කරන්න, අලුතෙන් ෆීචර්ස් ඇඩ් කරලා ටෙස්ට් කරන්න වගේ දේවල් වලට ඉතාමත්ම ලේසි. ඉතින් හයිලි ඩීකපල් සිස්ටම් එකකට යන තරමටම අපිට ලොකු අනාගතයේ ලොකු වාසි ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ability to respond to quick change. ඉතින් අපේ සිස්ටම් එකට අලුතෙන් චේන්ජ් එකක් ඇඩ් කරන්න ඕන නම් ඒ චේන්ජ් එක අපිට ඉක්මනට ඇඩ් කරන්න පුළුවන්. මේ වගේ ඉවෙන්ට් ඩ්‍රිවන් ආකිටෙක්චර් එකට අපි ගිහින් තියෙනවා නම්. ඉතින් ඒ වගේමයි කිසිම ආකිටෙක්චර් එකක් 100%ක් හොඳ නැහැ. ඉතින් ආකිටෙක්චර් එකේ ප්‍රශ්න තියෙනවා. මේ ඉවෙන්ට් ඩ්‍රිවන් ආකිටෙක්චර් එකෙත් අපිට බලා ගන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. ඉතින් ප්‍රශ්න විදිහට ගත්තම දැන් මේ ඉවෙන්ට් ඩ්‍රිවන් ආකිටෙක්චර් එකේ එක ඉවෙන්ට් එක ලිසන් කරන සර්විසස් තියෙන පුළුවන් කීපයක්. ඉතින්
ඩිබග් කරන්න ගියාම මොකද ඉෂුව එකක් ආව ඩිබග් කරන්න ගියාම ඇත්තටම ඒක ලොකු අපහසුතාවයක ලක් වෙන්න පුළුවන් මොකද සර්විසස් ගණනාවක් ප්‍රොසෙස් කරනවා ඉතින් ලොග් ට්‍රේස් කරන්න ගියාම හරි අමාරුයි මොකද ත්‍රෙඩ්ස් කිහිපයක් එක වෙලාවෙ රන් වෙන්න පුළුවන් ඉතින් අපිට හරි අමාරුයි කොයි එකද ඉස්සෙල්ලුනේ කොයි එකද පස්සේ උනේ වගේ ටයිම් ස්ටැප් එක කම්පෙයා කරලා බලලා ඒක එකක් ඩිබග් කරගන්න ඇත්තටම හරි සර්විසස් ගොඩක් එකට වැඩ කරන්න ගත්තාම මේ ඉවෙන්ට් ඩ්‍රිවන් ආකිටෙක්චර් එක ගොඩක් සබ්ස්ක්‍රයිබර්ස් ට්‍රයිබර්ස්ලා හිටියොත් ගොඩක් ලිසනර්ස්ලා හිටියොත් ඉතින් ඒක ඩිබග් කරගන්න ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඉතින් ඒකට සොලියුෂන් එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් සෙන්ට්‍රලයිස් ලොග් මැනේජ්මන්ට් සිස්ටම් එකක් ඉතින් මෙතනදී සේරම ලොග්ස් ටික එක සෙන්ට්‍රලයිස් තැනකට කලෙක්ට් කරගන්න පුළුවන් අපිට කලෙක්ට් වෙන මෙකැනිසම් එකක් අපි මේක ඩිසයින් කරනකොට අපි ඉම්ප්ලිමන්ට් කරොත් මේ ප්‍රශ්නෙට අපිට යම් ආකාරයක විසඳුමක් ලබා ගන්න පුළුවන් ඉතින් ඒ වගේම තමයි ඩේටා කන්සිස්ටන්සි කියන එක මම ඔයාලට කලින් මැසේජ් එකේදී කිව්වා මේ ඉවෙන්ට් එකේක ඩේටා ගබඩා වෙන්න පුළුවන් කියලා සමහර විට අපි දැන් මෙතනදී මයික්‍රෝ සර්විසස් තියෙනවා ඉතින් පළවෙනි මයික්‍රෝ සර්විස් එකෙන් දෙවෙනි මයික්‍රෝ සර්විස් එකට ඉවෙන්ට් එක කරා ඩේටා ට්‍රාන්ස්ෆර් කරනවා නම් ඉතින් ඉවෙන්ට් එකේ පේලෝඩ් එකේ අපි ඩේටා වගේ ස්ටෝර් කරනවා කියලා හිත අපි හිතමු ඉතින් මේ ඩේටා ටික තමයි ඊළඟ මයික්‍රෝ සර්විස් එකට ඩේටා ටික වෙන්නේ එයාට ලැබෙන්නේ මේ ඩේටා ටික ඉතින් ඒ ඩේටා ටිකම බැරි වෙලාවක් පස්සේ අවස්ථාවක සිස්ටම් B එකේ ආයි පාරක් අප්ඩේට් වුණොත් එහෙම ඒ ඩේටා කන්සිස්ටන්ට් නැහැ උදාහරණ විදිහට ඉතින් හෙරේට කන්සිස්ටන්ට් නැති වෙන ප්‍රතිකා සිස්ටම් නැහැ කියලා කියන්නේ මේකේ තියෙන වෙන ඩේට එකක් අනිත් එකේ තියෙන්නේ පර ඩේට එකක්. ඉතින් මේ ඩේටා දෙක සින්ක්‍රොනයිස් නැහැ. මේ ඩේටා දෙක සමාන නැහැ. ඉතින් එහෙම අවස්ථාවක් අපිට බලා ගන්න පුළුවන් මේ මයික්‍රෝ සර්විසස් ආකිටෙක්චර් එකෙන්. ඉතින් මෙතනදී අපි මේ සිස්ටම් එක ඩිසයින් කරන්නේ ඒ වගේ ඩේටා සින්ක්‍රොනයිසේෂන් එකකටත් ඉවෙන්ට් එකක් ෆයර් වෙන්න නම් ගොඩක් වෙලාට අපිට මේ ප්‍රශ්නටත් උත්තරයක් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ comparatively ගත්තොත් high development and QA complexity එකක් මේ system එක තියෙනවා. ඉතින් මෙතනදී ගත්තොත් අපිට ඉක්මනට change එකක් මේ system එකට introduce කරන්න පුළුවන් වුණාට අතරම ගත්තොත් complexity එක පැත්තෙන් ගත්තොත් ගොඩක් වැඩි. අපි හිතමු අපිට මේ system එක මුලදී design කරන්න වෙන්නේ event driven architecture එකට. ඒකෝර අපිට මුලින්ම events වලට වෙන් කර ගන්න ඕනේ මේ microservices. ඉතින් ඒ විදිහට අපි මේ system එක design කරද්දී ඒ වගේම develop කරද්දී ලොකු complexity එකක් තියෙනවා. මොකද මේ වෙන වෙනම මේව deploy කරලා test කරන්න ඕනේ. ඉතින් ඒ වගේම මේවා ඩිබග් කරන්න ගියාම මොකද ඩෙවලොප්මන්ට් වලදී ගොඩක් බග්ස් එනවා. ඉතින් මේ බග්ස් ඩිබග් කරන්න ගියාම මේ බග්ස් අයිඩෙන්ටිෆයි කරගන්න ගියාම ලොකු කාලයක් ගත වෙන්න පුළුවන් ඩෙවලොප්මන්ට් සයිකල් එකේදී. ඉතින් ඩෙවලොප්මන්ට් සයිකල් එක මේ හේතු වින්දා ටිකක් දික් වෙන්න පුළුවන්. ඉතින් මේ පැත්තෙන් ගත්තම ඒක වාසියක් විදිහට අපිට දක්වන්න පුළුවන්. හැබැයි මේ කාරණා වලට අපිට සොලියුෂන්ස් තියෙනවා. ඉතින් මේ සොලියුෂන් එක අපිට පුළුවන් නම් ඇත්තටම ගත්තොත් මේ මේකේ තියෙන කන්සෝල් වඩා මේක වැඩි ප්‍රෝස්. ඒ කියන්නේ තියෙන වාසි වැඩි. ඉතින් මේ ඉවෙන්ට් ඩ්‍රිවන් ආකිටෙක්චර් එකකට අනුව අපිට පුළුවන් නම් අපේ ඇප්ලිකේෂන් එක බිල්ඩ් අප් කරගන්න. ඉතින් මෙතනදී මම කියන්නේ සම්පූර්ණ සිස්ටම් එක ඉවෙන්ට් ඩ්‍රිවන් ආකිටෙක්චර් එකට යන්න ඕනේ කියන එක. අපිට බලයි ඉවෙන්ට් ඩ්‍රිවන් ආකිටෙක්චර් එක අපේ සිස්ටම් එකේ සුදුසු තැන් වලට පාවිච්චි කරන්න. ඉතින් ඒකත් එක්ක ගියොත් මම විශ්වාස කරනවා හොඳ availability එකක් තියෙන scalability එකක් තියෙන ඒ වගේම durable system එකක් අපිට build up කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරේ asynchronous processing සහ event driven architecture එක පිළිබඳවයි. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයගොල්ලෝ පුළුවන් මේ වීඩියෝ එක like කරන්න. ඒ වගේම මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලෝගේ අදහස් තියෙනවා නම් ඔයගොල්ලෝ පුළුවන් comment section එකේ දාන්න. ඔයගොල්ලෝ තව මොනවා හරි දැනගන්න තියෙනවා නම් ඔයගොල්ලෝ පුළුවන් ඒකත් comment section එකේ දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවකිනට වැදගත් වෙයි කියලා හිතරුණා අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරලා කරොත් හොඳයි කියලා හිතනවා. අනිවාර්යෙන් subscribe කරන්න. මොකද ඉස්සරහට මේ වගේ technology එක පැත්තේ software engineering පැත්තේ වගේම software architecture පැත්තේ තේ හොඳ videos මම ඉස්සරහට අරන් ඉන්නවා. concepts ඉන්න සාකච්ඡා කරන්න හිතාගෙන ඉන්නවා මේ channel එකෙන්. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මේ software engineering දැන් සිංහලෙන්.